හොඳයි. අද දිනේ අපිට පාලි දේශනා මාලාවේ 2024 වර්ෂයේ දෙවැනි වර්ෂයට අයත් පාඩම් මාලාවේ පාලි පාඨ මංජරී සම්බන්ධයෙන් හතරවෙනි පාඩම තමයි, හතරවෙනි දේශනයයි අද පැවැත්වෙන්නේ. අපි මෙතෙක් දුරක් 1, 2, 3 යන පාඩම් සාකච්ඡා කරන්නට යෙදුණා. අද දවසේ අපිට තියෙන්නේ මේ සතරවෙනි පාඩමයි. එහෙමනම් පාඩමට සූදානම් කෙනෙක් පාඩම කියවන්න ලෑස්ති වෙන්න. මම ටිකක් කියවන්න මට තේරුම හරියටම කියන්නම් දැන්. කමක් නෑ, ඒකට කමක් නෑ. අපි දන්නවනම් මේ ඉගෙන ගන්න ඕනේ. දන්නේ නැති නිසා නේ ඉගෙන ගන්න. මාත් හරියටම දන්නේ නෑනේ. නෑ මාත් නෑ බව කලින් ඔයාලා කියලා මගේ තමයි මාත් ඉගෙන ගත්තේ. ඉගෙන ගන්න ගත්තෙ මැඩම්. හරි, අපි මේ කතා නැතුව මේ අනා මේ පාඩමට යමු. චතුත්තෝ පාඨෝ සතරවෙනි පාඩම සීහ චම්ම පාරුතෝ ගඩබෝ සිංහ සම පෙරවූ කටළුවා බණ්ඩික බඩුමිටිය පාරුත පොරවන ලද යාවදත්තං යැපෙන පමණ සංහරිත්වා අකුලා අකිච්චම් පහසුවෙන් උන්නදීන්සු මහත් ශබ්ද කලාහුය බංජන්ත මඩින පෝතිත්වා තලා සාටය කපටිකම නිලී ඉත්වා සැඟවී බංජත්ත කියලා එහෙම හරි කියවනේ. ඔව්, බංජත්ත බංජන්ත බංජත්ත දිනල බංජත්ත මෙතන යන්නේ සයන් බංජත්ත දෙකක් තියෙන්නේ. හරි බංජත්ත හරි, හරි හොඳයි. අපි පළවෙනි චේතය කියවමු. ඒකෝ කිරවාණිජෝ ගද්දප භාරකේන බණ්ඩංගහෙත්වා ගාමනි ගමේසු චරිත්වා වික්කිනන්තෝ ජීවිකං කප්පේසි යෝ යං යං තානං ගච්ඡති තත්ත තත්ත ගද්දබස්ස පිට්ඨිතෝ බණ්ඩිකං බණ්ඩිකං මෝචෙත්වා ගෝචරං ගානත්තාය ගද්දබං විස්සජ්ජේති. හරි මඩම්, අර හරි, කිරසනේ කරන් හරියටම කියන බෑ. හොඳයි. ඒක අන්තිමට දාන කියන එක නිපාත පදයක්. කිර කියන එකේ තේරුමක් නැහැ කියලා සමහර ආචාර්යවරු කියනවා. නමුත් කිර කියන එකට තේරුමක් නැත්තෙමත් නැහැ. මේ වගේ පද යෙදෙනකොට කිර කියන එක, පණ කියලා කියනකොට කෝ කියන පදේ එහෙම තේරුමක් නැහැ. ඒක අතාරින්න කියලා කියන ආචාර්යවරුත් ඉන්නවා. නමුත් සමහර ආචාර්යවරු මේ වගේ පදවලට සමහර ඒ විදිහෙත් තේරුම් දෙනවා. ඒ කියන්නේ උපමාජෝතනේ නිපාත, ඒ වගේ ඊළඟට තව විස්තරාර්ථේ නිපාත, ඒ වගේ එහෙම ඒවවලට යම් කිසි තේරුමක් දෙන ආචාර්යවරුත් ඉන්නවා. ඉතින් එතකොට මෙතන කිර කියන එක සමහරක් අය ලූ කියලා කියන්නේ. එයා ගියාලු, අරේ ආවලු, අරයා එක කතා කළාලු, ලූ 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 කියන්නේ. අන්න ඒ වගේ ලූ කියන තේරුමකුත් දෙන අවස්ථාත් තියෙනවා. ඉතින් ඒ විදිහට කියන්නත් පුළුවන්. එහෙම නැත්තම් අපිට මේ කිර කියන එකට විස්තරය නම් කියලා කියන්නත් පුළුවන්. මං එහෙනම් ඒක විස්තර කරන්න නැතුව කියන්න නේද. ලූ කියලා දාලා කියන. ලූ කියලා කියන්නේ අන්තිම ක්‍රියාපදයට ලූ කියලා දාන. යාලු, ආවලු එහෙම කියන්නේ. හරි. ඒකෝ හිර වානිජෝ ගඩබේ ගඩබ බාරකේන ඉර බන්. කියන එක කියන්න එපා එතකොට. හරි, වාක්‍යය දැන් ඉස්සෙල්ලම කියාගෙන යනකොට ඒකෝ දැන් වානිජෝ කියනකොට අහගන්න. දැන් ඔය හරිනම් වාක්‍ය ඉස්සෙල්ලා කියවන්න, කියවලා ඊට පස්සේ පද පිළිවෙලින් එක එක වච පදයට තේරුම දෙනකොට කිර කියන එක යොදන තැනට ආවට පස්සේ කියන්න. උතන කියන්න එපා කිර කියන එක. හරිනේ. හරි
ඒකෝ වාණිජෝ බද්ද ගද්‍රබ බාරකේන බණ්ඩංග හෙත්වා ගාමනි ගමේ සුචරිත්වා වික්කිනන්තෝ ජීවිකං කප්පේසි කිර. ඒකෝ එක වාණිජෝ ගද්‍රබ බාරකේන කියන්නේ කොට්ටලෝ කුලවා. ඔයා කොහොමද වාණිජෝ ගද්‍රව භාර කියන කියලා එකට ගන්නෙ? වාණිජෝ කියන වෙළෙන්දේ හරි, දැන් එතකොට ඒක තනියමද තියෙන්නේ? නෑ, වෙනම තියෙන නා අර ගද්දබ බාර කියන කියන්නේ කොට්ට ලෝක අනේ ඒකනේ, නෑ නෑ වාණිජෝ නෑ, කියන තේරුම වෙළෙන්දේ. මං අහන්නේ තේරුම නෙමෙයි. දැන් ආ මං එදත් පාඩමේ කිව්වනේ සමහර වචන තියෙනවා අපිට එකට ගන්න පුළුවන් වචන. ඒ වගේ මොනවද වචන? විශේෂණ විශේෂ්‍ය, ඒ වගේ පද එකට ගන්න පුළුවන්. ඒ වගේම තව මොකක් හරි ඒ කියන වචනෙට සම්බන්ධයක් තියෙනවා නම් ඒ සම්බන්ධය තියෙන පදේ එකට ගන්න පුළුවන්. දැන් මෙතනදී වාණිජෝ ගද්‍රව භාර කියන කියලා එකට ගන්න පුළුවන්ද? මම කොට්ටලු කලා බඩු ගිනියනවා වෙලෙන්දෙක් කියලා කිව්වේ. එහෙමද? නෑ, එහෙම නෙමෙයි. වෙලෙන්දෙක් නෑ, එක වෙලෙන් දෙක කියලා ගන්න බෑ, ඔතන විශේෂණයක් තියෙනවා. එක එක වෙලෙන්දෙක් අන්න ඒක ඒකෝ වාණිජෝ, ඒ දෙක තමයි එකට ගන්න ඕන. ඒකෝ වංජෝ එක වෙලෙන්දෙක් ගද්දව බාර කියන කියන්නේ කොට්ටලු කුලවා බණ්ඩං සහිත බඩු ගෙන ගාම නිගමේ සුද්ගම් නියම් ගම්බල චරිත්වා හැසිර විකිනන්තෝ විකුණමින් ජීවිකං ජීවිතය කියන්නේ දිවි පැවැත්ම කප්පේසි කිර කලේලු. ඒකෝ කිර වාණිජෝ කියලා තියෙනකොට දැන් කිර කියන කිව්වේ නෑනේ. ඒකෝ වාණිජෝ එක් වෙලෙන්දේ ගද්‍රබ භාර කේන කියලා කියන්නේ කොටලුවකු යොදාගෙන, නැත්නම් කොටලුවකු පිටින්, එහෙම නැත්නම් බර උසුලා යන කොටලුවකු යොදාගෙන. ඉතින් කොටලුවකු පිටින් කියලා කිව්වත් කමක් නෑ, කොටලුවකු යොදාගෙන කියලා කිව්වත් කමක් නෑ. කොටලුවකු යොදාගෙන බණ්ඩං ගහෙත්වා භාණ්ඩගෙන ගාම නිගමේසු චරිත්වා ගම් නියම් ගම් හි හැසිර වික්කිනන්තෝ විකුණමින් ජීවිකං කප්පේසි කිර. ජීවිකාව නැත්තන් ජීවිතය ගත කළේලු, නැත්තන් ජීවත් වූයේලු. යෝ යං යං තානං ගච්ඡති තත්ත තත්ත ගද්දබස්ස පිට්ඨිතෝ බණ්ඩිකං මෝචිත්වා ගෝචරං ගහනත්තාය ගද්දබං විස්සජ්ජේති. යෝ යං යං තානං යෝ කියන්නේ යමි, යමක් කියන්නේ මොහු කියනක වෙන්න යම් 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 තානං කියන තැනකට ගච්ඡති යයි. එතන යෝ නෙමෙයි, එතන මා හිතන්නේ සෝ කියලා ඇත්තේ. ආ සෝනා සෝ, ඒක සෝ. ඔහු ඔහු යම් 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 කියන යම් යම් තානං තැනකට ගච්ඡති යයි. එතන කමා එකක් තියෙනවා. අන්න එතකොට කමා එකක් තියෙනකොට එතන යයි කියලා ඉවර කරන්න පුළුවන්ද? යයිද ඇයි එහෙම කියන්නේ? එතන යත ශබ්ද දෙකේ සම්බන්ධතයක් තියෙනවා. එතන යං යං ඨානං ගච්ඡති තත්ත තත්ත කියලා තියෙනවා. තන්තං කියලා එතන තත්ත තත්ත කියලා දාලා තියෙන්නේ. හරි. තත්ත කියන්නේ මැඩම් තැනින් තැනද තැන් තත්ත තත්ත කියලා කියනවා මොකක් කියලාද? දැන් මේ ඒ ඒ තැන යම් යම් තැනකට යයිද ඒ ඒ තැන. ඒ ඒ තැන ගඩබස්ස කොට්ටලු වගේ පිට්ටිතෝ පිටෙන් බණ්ඩිකම් බඩු බොදිය මෝචෙත්තා මොදාහැර ගෝචරං කියන කෑමක්, ඔහුට කෑමක් ගෝචරං කියන ගොදුරක් කියලා පොතේ තිබුණේ. ගහනත්තාය ගැනීම පිණිස
ගඩ්ඩබං කොටලුවා විස්සජ්ජේති අතහරි. ඔව්, එතන මේ ගෝචරං ගහනත්තාය කියලා කියනකොට ගොදුරු ගැනීම පිණිස කියලා කිව්වට කමක් නැහැ. සෝ හෙතමේ යං යං ඨානං ගච්ඡති, යං යං කියන්නේ යම් යම් ඨානං තැනකට ගච්ඡති යයිද. මොකද වාක්‍ය ඉවර කරන්න විදියක් නැහැ, ඊළඟ තව වාක්‍ය ඛණ්ඩයක් තියෙනවා. එතකොට ඨානං ගච්ඡති යයිද තත්ත තත්ත ඒ ඒ තැන ගද්‍රබස්ස පිට්ටිතෝ කොටලුවාගේ පිටෙන් බණ්ඩිකම් මෝචෙත්වා බඩු පොදිය මුදා ගෝචරං ගහනත්තාය ගොදුරු ගැනීම පිණිස ගද්‍රබං විස්සජ්ජේති. එතකොට කොටලුවා අතහරි, නැත්නම් කොටලුවා මුදාහරි, එහෙම නැත්නම් කොටලුවා නිදහස් කරයි. ඊළඟට තතා කරොන්තෝ ච සෝතං සීහ කම්මේන පාරුපිත්වා කෙත්තේසු විස්සජ්ජේති කස්සකා තං දිස්වා සීහෝති සංඥාය බීතා පලායන්ති ගඩ්‍රහෝපි යාවදත්තං සස්ති ගද්‍රභෝ, ගද්‍රභ හෝ නෙමේ, ගද්‍රහෝ බ හයන්නක් තියෙන්නේ, හයන්නක් නෙමේ. ගද්ද බ කියන්නේ ගද්ද මගේ ඉතින් ගද්ද හෝපි කියලා ගද්ද හදාගන්න ගද්‍රභෝ, ගද්‍රභ කියන්නේ කොටලුවා, ගද්‍රහ කියලා නෙමෙයිනේ කොටලුවට කිව්වේ. ගද්ද බෝ පි ගද්ද බෝ පි යාවදත්තං සස්සංකාදති අත්තවාණිජෝ ආගන්ත්වා සිංහ චම්මං සංහරිත්වා තං ආදාය ගච්ඡති ඉමිනා උපායේන වාණිජෝපි අකිච්ඡං ගද්දවස්ස ආහාරං අදාසි ගද්දබෝපි අකිලමන්තෝව යාවදත්තං සස්සංකාදිතුන් ලබි. තත්තා කරන් තෝ එසේ කර අතතා කරන් තෝච සෝතං දැන් සීහට මෙතන ච කියන එක ඉස්සරහට ගන්න. දැන් මේ කතාවේ සම්බන්ධයක් නැහැනේ. අන්න තත්තා මොකක්ද මේ වගේ. තත්තා ඒක සම්බන්ධයක් ඇති කරන්නා වූ නිපාතයක්. එතන ච කියන එක සාමාන්‍යයෙන් ද කියන තේරුමනේ තියෙන්නේ. මේ චකාරයේ මුලට අරගෙන තවද තත්තාච්ච කියලාද? තත්තාච්ච. ච තවද තත්තා කරන්තෝ ඔය සෝ චකාරය කිව්වේ නෑනේ. ච තත්තා කරන්තෝ ච තවද ච තවද මම වාක්‍ය කියවිසෙලා චකාරය ඉතින් ඉස්සරහට ගන්න කියලා මං කිව්වනේ. ච කියන එකට තවද 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 කියලා. නැත්නම් ඔය චකාරය දාන්න තැනන්න. දැන් මට ඒ ගැලපෙන්නේ හර්ච තතා කරන්තු නෑ සෝ නෑ ඔම නෙමෙයි. ච කියලා එකට වාක්‍ය කියනකොට වාක්‍ය ඔය කියන විදිහටම කියන්න, තේරුම කියන විදිහට හරි 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 ඉන්න තියෙන කරන්තෝච සෝ තං සීහ කම්මේන පාරුපිත්වා කෙත්තේසු විස්සජ්ජේති ච තවද දැන් ඔක්කොම ටික කියලා ඉන්නනේ වාක්‍ය අකිව්වනේ. ආ හරි කියන්න. තවද තතා එසේ එසේ කරන්තෝ කරනුයේ සෝ තං සෝ කියන මෙතන ගොවියා තං කොට්ටලුවාට සීහ චම්මේන සීහ මිනු සිංහ පොඩක් පොඩක් ඉන්න, විනාඩියක් ඉන්න, මට පොඩක් මිස් වුණා. තත්තා කිව්වේ මොකද්ද? එසේ ආ කරනුයේ අරොන්තෝ කියන එකට මොකද්ද කිව්වේ? කරනුයේ ආ කරනුයේ කියලා කියනවා. කරන්නා වූ කියලා කියන්නත් පුළුවන්. කරන්න කරනුයේ හෙතෙමේ කියනට වඩා එහෙම හොඳයි නේද?
කරන්නේ. සෝ තං සීහ චම්මේන ඔහු පර්ව. සෝ කියන එක මොකද්ද සෝ කිව්වේ? ඔහු කියන ගොවියා, තං කියන්නේ කොටලුවා. ගොවියෙක් කොහෙද? කොහෙන්ද ගොවියෙක් ආවේ? මේ ගොවියනේ වාණිජා. ඔව්, වානිජා කිව්වොතින් බහුවචනයි. වාණිජෝ තක් වාණිජෝ. කොරොන්තෝ සෝ ච තවද ඔව්. තා කරොන්තෝ එසේ කරන්නා වූ කරන්න සෝ බුසෝ ඒ වෙලෙන්දා දෙන්දා තං සිය චමේන කියන්නේ කොටලුවාට සිංහ හමෙන් පාරු පිත්තා පොරවා කෙත්තේසු කොටලුවාට කියන්නේ කොහොමද? කොටලුවා. කොටලුවා සිය සිංහ හමෙන් පාරු පිත්තා පොරවා කෙත්තේසු කෙත්වල විසජ්ජේති අතහරි. ඔව්, නැත්තම් මුදා හරි. කස්සකා තන්දිස්සා සීහෝති සංඥාය බීතා පලායන්ති. කස්සකා ගොවියෝ තන්දිස්සා ඒ දැක සීහෝති සංඥාය සිංහ සංඥාවෙන් බීතා බියවී බයෙන් පලායන්ති පලායති. ගඩ්ඩබෝපි යාවදත්තං සස්සං ඛාදති. ගඩ්ඩබෝපි කියන්නේ කොටලුවත් යාවදත් බීතා කියන ඉන්න චුට්ටා. බීතා කියනට මොකද කිව්වේ? බයෙන් 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 කියලා කියන්න බෑනේ මෙතන. බය ඌ එන බය බීතා, ආ බයෙන් කියලා පංචමයේ, බීතා පංචමයේ ගන්නත් පුළුවන්. බියෙන් පලා යති කියන්න පුළුවන්, නැත්නම් බියවන්නාහු කියලා කියන්නත් පුළුවන්. බහුවචනේ, පටමා බහුවචනේ, පටුමා බහුවචනය ගන්නත් පුළුවන්. හරිද? නැත්තම් බියෙන් කියලා පංචමිය ගන්නත් පුළුවන්. කමක් නැහැ. එතකොට කස්සකා ගොවියෝ තං දිස්වා. තං කියන්නේ ඒ කොටලුවා දැක. දිස්වා කියන්නේ දැක. සීහෝති සංඥාය. සීහෝ ඉති සංඥාය. සිංහයෙක් යන සංඥාය, සංඥාවෙන්. බියවී පලා යති. බීතා බියගන්නාහු පලායන්ති, පලායති. ගඩ්ඩබෝපි යාවදත්තං සස්සංකාදති. කොටලුවා යැපෙන පමණයි, කියන උට ප්‍රමාණවත් ප්‍රමාණ සස්සම් ගොයම් ඛාදති කයි. අත්ත වාණිජෝ ආගන්ත්වා සීහචම්මං සංහරිත්වා තං ආදාය ගච්ඡති. ඉක්බිති වෙලෙන්දා අත ඉක්බිති වාණිජෝ වෙලෙන්දා ආගන්ත්වා පැමිණ සීහචම්මං සිංහහම සංහරිත්වා අකුලා තං ආදාය එයගෙන ගච්ඡති යයි. එමිනා පොඩකින් උපායේන ඈ, පොඩකින්. ගද්‍රබෝපි කොටලුවාද යාව දත්තං කියන්නේ? සෑහෙන පමණ ඔ, සෑහෙන පමණ, නැත යැපෙන පමණ, නැත්නම් ඇති පමණ. ඇති වෙනකම්. ඇති ඇති වෙනකම්. ඇති කියන්නේ තා අස්සං ගොයම් කාද ගොයම්. මෙතන ශස්‍ය ගොයම් කියන්න බෑ අපිට. ශස්‍ය කියලා කිව්වහම ගොයම් විතරක් නෙවෙයි, මොනවහරි දාන්න. මොනා හරි ධාන්‍ය. සස්සං ශස්‍ය කාද, එනත අස්වැන්න, අස්වැන්න කාදති. කාදති කියන එක මොකද්ද කිව්වේ? කයි. එතකොට අත ඉක්බිති වානිජෝ ආගන්ත්වා වෙලෙන්දා අවුත් සීහචම්මං සංහරිත්වාන. සිංහහම සංහරිත්වාන කියන්නේ අකුල සංහරිත්වා, සං සංහරිත්වා අකුල අකුලා.
මෙතන සංහරිත්වා තං කියන එක එක වචනයක් නෙමෙයි. සංහරිත්වා කියන එක එක වචනයක්, තං කියන එක තව වචනයක්. සංහරිත්වා අකුලා තං ආදාය. එයගෙන මොකක් ගෙනද? ඒ එය සිංහ කිව්වේ සිංහ සිංහම් ගෙන. ගච්ඡති. ගච්ඡති කියන්නේ යයි යයි. එමිනා උපායේන වාණජෝපි අකිච්ඡං ගද්දවස්ස ආහාරං අදාසි ඒ ඉමිනා ඒ උපායේන උපායෙන් වාණජෝපි වෙලෙන්දාද අකිච්ඡං පහසුවෙන් ගද්දබස්ස කොටලුවාට ආහාරං අදාසි ආහාර දුනි. ඔව්, හරිද ඒ කියන්නත් පුළුවන්. ඉමිනා උපායේන මම? මේ උපායේ මේ උපාය වාණිජෝපි කියන වෙලෙන්දාද කිච්චන් කියන්නේ. පහසුවෙන් ඔව්, පහසුවෙන් වෙහෙස නොවී පහසුවෙන් ගද්‍රබස්ස කොටලුවාට ආහාරං අදාසි ආහාර දුන්නේය. ආහාර දුනි. ආහාර දුන්නේය. ගද්දබෝපි අකිලමන්තෝව යාවදත්තං සස්සං ඛාදිතුං ලබි කොටලුවාද අකිලමන්තෝ කියන මෙතන ක්ලාන්ත ඒ කියන අතිතරම් කියන එක වෙන්න ඕනේ මැඩම් ක්ලාන්ත නොවන කියලා පොතේ තිබුණේ ක්ලාන්ත අකිල වෙහෙස කියන එකනේ. මෙතන ක්ලාන්ත නෙමෙයි, එතකොට ගන්න ඕනේ නිවැරදි ප්‍රමාණය වෙහෙස නොවීම. වෙහෙසක් නොවීම යාවදත්තං සෑහෙන පමණ සස්සං අස්වැන්න ඛාදිතුං ලැබි කෑම කන්නට ලැබීය කියන්නේ කෑමට ලැබුණේ කියන්නේ එහෙම ඉතින් ලියන්න, ලියන භාෂාවෙන් ලියන්න කැමරට ලැබීය කියලා කියන්න එහෙම කියන්න බෑනේ නේ. ඛාදිතුන් ලබි කන්නට ලැබී ලැබුණට කෑ. ලැබේ එතකොට මෙතන අකිලමන්තෝව කියලා කියනකොට නොවෙහෙසීම, නැත්තම් වෙහෙසක් නොමැතිවම යාවදත්තං ඇතිතාක් සස්සං ඛාදිතුන් අස්වැන්න කන්නට ලබි ලැබුවේය. කවුරු හරි ඉදිරිපත් වෙනවා නම් කැමැත්තෙන් ඉදිරිපත් වෙන්න. ඉන්නවද කවුරු හරි කියන්න කැමති කෙනෙක්? මං කියන්නද මැඩම්? හරි, කවුරු හරි කමක් නැහැ. ඉතින් හැමෝම කියවනවා නම් එක ඡේදෙ ඡේදෙ හරි හොඳයි. ඒ කියන්නේ මේ පාලි භාෂාවට කටහුරු වීමක් වෙනවනේ එතකොට. නැතයි කෙනෙක්ම කියන්න ඕනේ කියලා නියමයක් නැහැ. අත එක දිවසං සෝ වාණිජෝ ඒකස්මින් ගාමේ ගොඩක් නිවාස. එක දිවස කියන දෙයටත් ඇහුම්කන් දීගෙන කියන්න. එක දිවසක් නෙමෙයි. අපි මේ වගේ එකක් කියවන්නේ කොහොමද? ඒකස්මින් ඒක නෑ, දිවස ඒක දිවසක් කියලා කියන්නේ. ඇයි මෙතන? අපි මේක දීර්ඝව තමයි උච්චාරණය කළ යුත්තේ. මේ යන්න දීර්ඝවයි උච්චාරණය කළ යුත්තේ. එක දිවසම් කියන්නේ ඒක දිවසම්. අපි ඒක රස්ව උච්චාරණය කරන්නේ ඒ අකුරට පිටිපසින් මෙන්න මේ ස්ථානේ. දැන් මේ යන්න තියෙන තැන මේ ස්වරයට පස්සෙන් සංයෝග අක්ෂරයක් තිබුණොත් මෙන්න මේ වගේ ස්මින් කියලා වගේ ඒ වගේ එකට බැඳුණු අකුරු දෙකක් තියෙනවා නම් විතරයි අපි ඒක රස්වව ඔය යන්න විතරක් නෙමෙයි ඔයන්නත් රසව උච්චාරණය කරන්නේ ඒ අවස්ථාවකදී විතරයි. නැත්නම් අපි හැමතිස්සෙම මේක දීර්ඝවම තමයි උච්චාරණය කරන්නේ. දැන් ඒක මතක තියාගන්න ඕනේ. අත ඒක දිවසං සෝ වාණිජෝ ඒකස්මින් ගාමේ නිවාසං ගහෙත්වා පුබ්බේ වුත්තනේ යන ගද්‍ර වුත්තනේ යන නෑ නෙමෙයි කියන්නේ බුත්ත නයේන කියලා කට ඇරලා කියන බුත්ත නය. පුත්ත නයේන ගද්‍රබං සීහච්ච මේ
නමන අන්න මේ මෙතන මේ තියෙන්නේ චකාරයක්. මෙතන තියෙන්නේ වයන්න නෙමෙයි, මේක චයන්න. සීකච අකුරු බැඳුණු අකුරු දෙකක් තියෙන්නේ. බැඳුණු අකුරු දෙකක් තියෙනකොට ඒ අකුරු දෙකෙන් කියන්නේ පළවෙනි අකුරට හල් කිරීමක් තියෙනවා කියලා. එතකොට මෙතන අල් මයන්නක් තියෙන. අල් මයන්න මයන්න. අපි හල් කිරීම ලියන්නේ පාලි ලේඛන සම්ප්‍රදායේදී. ඒ වෙනුවට අපි අකුරු යා කළා තමයි ලියන්නේ. ඒ අකුරු දෙකක් යා කරාම ඒකේ තේරුම පළවෙනි අක්ෂරයේ හල් කිරීමක් තියෙන බවයි. ඒකට අපි ඒක කියවද්දිත් ඒකට හල් කිරීමක් යොදලා තමයි කියවන්නේ. දැන් මේ කියවන්නේ සීහ චම්මේන. සීහ චම්මේන පාරුපිත්වා යවකෙත්තං විසජ්ජේජසි විසජ්ජේසි. විසජ්ජේසි කස්සකා සීහෝති සඤ්ඤාය පීතා ගාමං දාවිත්වා අඤ්ඤසමපි නෑ ආරෝචේසු. මෙතන කියවනකොට මේ කොම්බුව ඉන්නේ මොන අකුරටද? මේ කොම්බුව අයත් වෙන්නේ මොන අකුරටද? මෙන්න මේ දෙවනි අකුරට. එතකොට මේ අකුරු දෙක අඤ්ඤේ සම්පි කියලානේ මේක කියන්නේ. එතකොට අයන්න, ඊට පස්සේ මේ ඤයන්නට හල් කිරීම, ඤේ කියලා කියනකොට මෙතන මේ කොම්බුවත් එක්ක දෙවනි ඤයන්න, ඊට පස්සේ සයන්න මයන්න, අල් සයන්න අල් මයන්න පියන්න. එහෙමනේ තියෙන්නේ. එතකොට මේක මේ ඤයනු දෙක පළවෙනි ඤයන්නට හල් කිරීම තියෙන එක හල් කිරීම අයින් කරලා ලියනවා නම් ඊළඟ අකුරට යා කරන්න ඕන. ඊළඟ අකුරේ තියෙන්නේ කොම්බුවක්. ඒක කොම්බුව තියේදී අනිත් අකුරට යා කරන්න බැරි නිසා ඒ කොම්බුව ඉදිරියට ගන්නවා. ඒකට ඒ කොම්බුව ඉදිරියට අරගත්තාම ඊළඟ ඊට පස්සේ තියෙන අකුරු දෙක එකට යා කරලා ලියන්න පුළුවන්. ඒකට මෙතන අඤ්ඤේ කියලා තමයි කියවන්නේ. ඇයි මේ කොම්බුව එන්න ඕනේ මෙන්න මේ දෙවනි ඤයන්නට. එතන මේකට හල් කිරීමක් තියෙනවා. එතකොට අඤ්ඤේ මේ විදිහට ලිව්වට මේක කියවන්නේ අඤ්ඤේ කියලා. මෙතන අල් මයන්නක් තියෙන්නේ. මේ පියන්නට යා කරලා තියෙන නිසා මෙතන හල් කිරීමක් තියෙන බව අපට අඟවනවා. මේක කියවන්නේ අඤ්ඤේ සම්පි. අඤ්ඤේ සම්පි ආරෝචේසු තතෝ සකල ගාම වාසිනෝ ආයුධානි ගහෙත්වා කෙත්ත සමීපං ආගන්ත්වා උන්න දිසු. මෙතන තියෙන ගොඩක් මෙතන තියෙන ආයුධ කියලා නෙමෙයි, ආබුධානි. සිංහලෙ ආයුධානි ගහෙත්වා කෙත්ත සමීපං ආගන්ත්වා නදින්සු. උන්නදින්සු ගද්‍රබෝ තේ දිස්වා තේසං උන්නාදං ච සුත්වා මරණං මරණය බීතෝ මරණ භය භීතෝ. අකුරු තේ මරණ භය බීතෝ ගද්‍රබ චං රවි රබං. ගද්‍රබ රවං රවි එතකොට මේක මෙතන ගද්‍රබෝ තේ දිස්වා තේසං උන්නාදංච සුත්වා මරණ භය භීතෝ ගද්‍රබ රවං රවි. හොඳයි, දැන් අපි මේක මිනි අත වාක්‍ය ඉක්බීති ඒක දිවසං එක දවසක් සෝ වාණිජෝ ඒ වෙලින්දා වාගෙනද ඉන්නේ. ඒකස්මින් එහෙනවද? මම කියවද්දී මං මොනවා හරි දෙයක් කියනවාද කියලා ඒකටත් කන් දීගෙන තමයි කියවන්න ඕන. ඔයාට ඇහෙනවද මම කියන දේ? නෑ මැඩම්. එතකොට කොහොමද කියවන්නේ? මුලින්ම කියන්න මේ අත පොඩ්ඩක් ඉන්න. දැන් අපි ඡේදය කියවන විදිය ඉගෙන ගන්න. ඉස්සෙල්ලාම ඡේදය අපි මුලින්ම කියවනවා. ඇයි අපි ඡේදය මුලින්ම කියවන්නේ? අපි වාක්‍යයක් කියපු ගමන් ඒක කියවපු ප්‍රමාණයෙන්ම පරිවර්තනය කරන්න යන්නේ නැත්තේ කියලා තියෙන දේ ගැන අපිට හරි වැටහීමක් ගන්න බැරි නිසා.
අපි ඒකට මුින්දක් කරන්නේ මුළු ඡේදයම එක දිගට කියවගෙන යනවා. එතකොට අපිට යම් පමණකට තේරුමක් ලැබෙනවා මේ වාක් ඡේදයෙන් කියන දේ ගැන. ඊට පස්සේ තමයි අපි පාලි මේ පළවෙනි වාක්‍ය දෙවෙනි වාක්‍ය වශයෙන් කියලා පරිවර්තනය කරන්නේ. එහෙම වාක්‍ය කියවලා ඉවර වෙලා ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ? පදෙන් පදයටයි පරිවර්තනය කරන්නේ. දැන් අපි ඡේදය කියෙව්වා. දැන් එතකොට කරන්න තියෙන්නේ ඊළඟ වාක්‍ය කියවන්න. ඊළඟ වාක්‍ය කියවනකොට ඔයාට ඒකේ උක්ත ආඛ්‍යාත මොනවද කියලා එකට යම් තේරුමක් ලැබෙනවා. ඊට පස්සේ තමයි අපි පරිවර්තනය කරන්න පටන් ගන්නෙ. තේරුණාද? තේරුණා මැඩම්. අත ඒක දිවසං සෝවානිජෝ ඒකස්මින් ගාමේ නිවාසං ගහිත්වා පුබ්බේ උත්තනයේන ගද්‍රබං සීහචම්මේන පාරුපිත්වා යවකෙත්තං විස්සජේසි විසජ්ජේසි. විස්සජේසි අතං ඉක්බිති ඒක දිවස අත අතං කියලා නෑ. අත අත ඒක දිවසං එක දිවදා එකයි ඒක දිවසං කියන එක එකට ගන්න බෑ. අත කියන අත එක අත ඉක්බිති ඒක දිවසං එක දවසක් සෝ ඒ වානිජෝ වෙලෙන්දා සෝවානියෝ එකට ගත්ත නම් හොඳයි. කඩන්න. ඒ වෙලෙන්දා ඒකස්මින් ගාමේ එක් ගමක නිවාසං ගහිත්වා නිවසක් ගෙන නවාතැන් ගෙන කියලා කියන්නේ දැන් නිවාසං කියන්නේ ගෙයක් ගත්තා කියන එක නෙමෙයි. දැන් වෙලෙන්දෝ වෙලඳාම යනකොට යන හැමතැනම ගෙවල් ගන්නෙ නෑනේ. නේද? අර ඉස්සර කාලේ වෙළෙන්දු හිටියනේ ගමෙන් ගමට බඩු පොදි අරගෙන විකුණ විකුණ යන මිනිස්සු හිටියනේ. එතකොට කතන්දරවල ඒව අහලා ඇතිනේ. ඒ කාලේ මිනිස්සු දැන්ුණත් ඔය සමහර ඔය තොරම්බල් පෙට්ටි අරගෙන ඔය කලාතුරකින් දකින්න ලැබෙනවා එහෙම යනවා. එහෙම යන ඒගොල්ලෝ ඒ යන යන ගමේ ගෙවල් ගන්නෙ නෑනේ. එතකොට මෙතන මොකද්ද මේ කියන්නේ? කොහේ හරි නවා නවාතැන් කියන එක. නවාතැන්ගෙන නිවාසං ගහෙත්වා කියන්නේ නිවාසං ගහිත්වා නිවසක් ගෙන පුබ්බේ නවාතැන් ගෙන නවාතැන් ගෙන පුබ්බේ උත්තනේන බුත්ත නයේන. උත්ත නය නයේන නය කියන්නේ මොකද්ද? බුත්ත කියන්නේ මොකද්ද? බුත්ත කියන එක අතීත කෘදන්තයක්. ඒ කියන්නේ මෙතන කියවෙන්නේ මොකක්ද? කියන ලද. බුත්ත කියන්නේ කියන ලද. නයේන කියන්නේ ණය කියන්නේ මොකද්ද? ණය කියන්නේ ක්‍රමය, උපාය කියන එක. මෙතන පුබ්බේ බුත්ත නයේන කියන්නේ පෙර කියන බුත්ත ලද කියන ලද නයේන කියන්නේ ක්‍රමයට. ක්‍රමයෙන් ඔව්. ගද්‍රබං කොටලු වාට සීහච්ඡම්මේන සිංහහම පාරුපිත්වා චම්මේන කියලා පුරහ තියෙන. සීහ චම්මේන කියලා තියෙන. එතකොට සීහ සිංහ හම කියලාද කියන්නේ? සිංහ ඔව්. හමෙන් පුරව ඔව් සිංහ හම හමෙන්. පොරවා පාරුපිත්වා පොරවා යවකෙත්තා යව කුඹුරකට විස්ස ජේ ජසි ජේසි. දැන් ඉතින් ඕක ඉගෙන දැන් සරියක්ද කිව්වා? වචන ඉගෙන ගන්න නැහැනේ කියවන විදිහ. විස්ස ජේසි ඇරි ඒය ඔව් මොදාහරි අස්සකා සීහෝති සංඥාය මෙහෙම පොඩක් ඉන්න මම ඒක පොඩ්ඩක් බලනකන් ඉන්න කියවනකම්. මොකද දන්නවද ඔයාගෙන් පොඩි අඩුපාඩු මොන හරි මිස් වුණා නම් ඒක කියවෙන්න ඕනේ. ඒක හින්දා ඒ අත කියන්නේ මොකද? ඉක් බිති. එහෙම නැත්නම් ඒ කල්හි ඒක දිවසං ඉක් දිනක් සෝවානිජෝ ඒ වෙලෙන්ද තෙමේ. එහෙම නැත්නම් ඒ වෙලෙන්දා ඒකස්මින් ගාමේ එක් ගමක නිවාසං ගිහිත්වා නවාතැන්ගෙන පුබ්බේ වුත්ත නයේන පෙර කියන ලද ආකාරයෙන්.
පෙර කියන ලද ක්‍රමයට, පෙර කියන ලද ආකාරයෙන් කියවන හරි, පෙර කියන ලද ආකාරයෙන් භද්‍රබං කොටලුවා සීහ චම්මේන පාරුපිත්වා, සිංහමකින් නැත සිංහහමින් පොරවා, යවකෙත්තං යවකෙතකට විස්සජ්ජේසි අතහැරියේය මුදාහැරියේය. කස්සක සීහෝති සංඥාය බීතා ගාමං දාවිත්වා අඤ්ඤ සම්පි ආරෝ චේසු. කස්සක ගොවියෝ සිංහයෙක්කු යැයි සංඥාය බීතා සිංහයෙකු යැයි සිතා සිංහ සංඥාවෙන් බීතා බීතියෙන් මොමිනි සිතා කියලා කොහෙන් ගත්තේ? මැඩම් සිතා කියලා ගත්තේ කොහෙන්? බීතා කස්සකා නෑ, බීතා කස්සකා බීතා කියන්නේ සිතා නෙමෙයි. කස්සකා ගොවියෝ සීහෝ ඉති සංඥාය, සිංහ සංඥාවෙන් සිං බීතියෙන් සීහෝ ඉති, සීහෝ ඉති, ඉති කියන්නේ යන යන කියන තේරුම, එහෙම නැත්නම් යයි කියන. යයි ඊහෝ ඉති කියන්නේ මොකද? සිංහයෙක් යන, යන සිංහයෙක් සංඥාවෙන් යයි සංඥාය. මේ තියෙන්නේ තතිය විභක්තියෙන් සංඥාවෙන් බීතා බීතියෙන් යබුවාහු. ගමන් දාවිත්වා ගමට දුව ගොස් අන්නේ සම්පි අන් අයට අන් සැලකළ අයටත් අපි කියලා තියෙන, අපි කියලා කියන එකට තේරුම කියන්නේ අන් අයටත් අන් අයටත් සැලකළහ. තතෝ සකල ගාම වාසිනෝ ආයුධානි ගහෙත්වා චෙත්ත සමීපං ආගන්වා උන්නදී උන්නදිංසු. ඉන් පසු සියලු ගම්වැසියෝ මේ වචනේ කියන්නේ නැද්ද? තතෝ තතෝ ඉන් තතෝ ඉන් පසු සකල ගාමවාසිනෝ සියලු ගම්වැසියෝ ආයුධානි ආයුධ ගෙන ගහෙත්වා ගහෙත්වා ගෙන කෙත්ත සමීපං කුඹුර සමීපයට ආගන්වා අවුත් අවුත් උන්න දිංසු ශබ්ද කලාහුය. උන්නදිංසු උන්න අතෝ දිංසු ඉති ඉන්පසු සකල ගාම වාසිනෝ ගැන සියලු ගම් වැසියෝ ආවුධානි ගහෙත්වා ආයුධගෙන කෙත්ත සමීපං ආගන්ත්වා කෙත සමීපයට අවුත් උන්නදිංසු කෑකෝ ගැසූහ ශබ්ද කළහ. ගද්‍රබෝ කොටලුවා තේ දිස්වා මෙය දැක තේසං උන්නාදං සුත්වා මහත් ශබ්දය ඔවුන්ගේ මහත් ශබ්දය අසා මරණය බීතෝ මරණ බයෙන් ගද්‍රබ රවං රවි කොටලු හඬින් හැඬුවේය. තතෝ තස්ස ගද්‍රභාවං ඤත්වා ගාමවාසිනෝ නං ගහෙත්වා අට්ඨිනි බජ්ජන්තා හෝතෙත්වා සීහචම්මං ආදාය පක්කමින්සු. ගද්‍රබෝපි තතේව පතිත්වා ජීවිතක්කං පාපුනි. තතෝ එතැනින් තස්ස ගද්‍රභාවං ඤත්වා
කොටලුවාගේ කොටලු භාවය දැක රාමවාසිනෝ ගහෙත්වා සංගහෙත්වා ඒ ගෙන අට්ටති බජ්ජන්ත අට්ටති නෙමේ අට්ටි. අට්ටි නි බජ්ජන්ත ඇට පොඩි කර පෝතෙත්වා තලා සීහ චම්මං සිංහ හම ආදාය රැගෙන පක්ක මිනිසු ගියාහුය ගද්‍රබෝපි කොටලුවාද තතේච තථේව. තතේව පතිත්වා දැන් එතකොට මෙතන මේ වගේ සන්ධි පදයක් විසන්ධි කරලා කියන්න ඕනේ කියනකොට. තත්ත ඒව ඒ තත්ත ධන ඒව ඔව් එහෙම කියන්න ඕනේ. තත්ත්‍ය ඒව කිව්වා කියන්නේ තත්ත ඒව එහිම පතිත්වා කොටලුවාද එතනම ජීවිතක්කයන් පාපුනි ජීවිතක්ෂයට පැමිණෙනි දැන් ඔයක කියනකොට දැන් සමහර වචන මට හිතෙනවා තේරුම දන්නේ නැතුවද කියලා. ඔහොම කියනකොට දැන් මේ හැම වචනයකටම තේරුමක් තියෙනවා. තේරුමක් නැතෙනේ. දැන් මෙතන ඉඳන් අපි බැලුවොත් එහෙම මේ ටික අපි චුට්ටක් ඉස්සෙල්ලා කිව්වනේ උන්නදින්සු කියන දෙන ගද්‍රබෝ මේ මම චුට්ටක් ඉන්න කියලා කිව්වා කියාගෙන කියාගෙන යන්නේ නැතු. ගද්‍රබෝ හොටලුවා තේ දිස්වා ඔවුන් දැක තේසං උන්නාදංච සුත්වා ඔවුන්ගේ මොකද්ද ගෝසාවද නේ ඔවුන්ගේ මහා හඬද සුත්වා කියන්නේ අසා මරණ බය බීතෝ මරණ බියෙන් බිය වූ වේ වී කොටල් ගද්‍රබ රවං කොටලු හඬින් එමෙන්න දැන් කොටලු හඬක් රවි නැගීය කොටලු හඬක් නද දුනේ කොටලු හඬකින් කෑ ගැහුවයි කියලා කියන්නේ එතකොට කොටලු හඬක් නැගීය. එතකොට ඊට පස්සේ තතෝ ඉන් පසු තස්ස ගද්‍රබ බවං ඤත්වා ඔහුගේ කොටලු බව දැන ගාමවාසිනෝ ගම්වාසීහු තං ගහෙත්වා ඌව මොකද්ද ගහෙත්වා කියන එකට කිව්වේ මොකද්ද ඌගෙන නෙමෙයි අල්ලාගෙන තං ඌ කියන්නේ මෙතන තං කියන්නේ කොටලුවා හොටලුවා අල්ලාගෙන ගහෙත්වා අල්ලාගෙන අට්ටිනි බංජන්තා ඇටකටු පොඩික ඔව් ඇටකටු බිඳිමින් හෝතෙත්වා තලා තලා මෙතන මේ රුදන්තයේ යෙදෙනකොට මින් කියන තේරුම දෙන්න පුළුවන් මිශ්‍ර ක්‍රියා මෙතන බංජන්තා කියනකොට ඇටකටු බිඳිමින් කියලා කියන්න පුළුවන් පෝතෙත්වා කියන්නේ තලා සීහ චම්මං ආදාය සිංහ සමගෙන පක්ක මිංසු ගියාහුය ගද්‍රබෝපි කොටලුවාද එහෙම නැත්නම් කොටලුවාත් තත්ත ඒව තත්ේව කියන්නේ තත්ත ඒව එහිම පතිත්වා වැටි ජීවිතක්ඛයන් ජීවිතක්ෂයට පාපුනි පත්විය පැමුණිය පැමුණ ජීවිතක්ෂයට පත්විය පැමුණිනුයි කියලා කියන්න පුළුවන්. සාටේය සබ්බදා පටිච්චා දේතුම් න සක්කා අපටිකම සැමදා සැඟවිය නොහැක
වානිජෝ කතං බණ්ඩං ආදාය චීවරි විචරි. වානිජෝ වෙළෙන්දා කතං බාණ්ඩං කුමන බාණ්ඩාය ගෙන ගියේ. කෙසේ වුණේ? බාණ්ඩ ගැන ගියේද? කතං කියන්නේ කෙසේ. මං කියපුවා ඇහුන් නැද්ද මෙච්චර වෙලා? මේ උපදේශය මං කියවන ඇහුන් නැද්ද? සාටේයියන් සබ්බදා පටිච්චාදේ ගැහුන්නේ තුන්න සක්ක. මැඩම්. මියුට් වෙලාද තිබුණේ? සාටේයියන් කපටිකම සබ්බදා සැමදා පටිච්චාදේ තුන් සඟවන්නට න සක්කා නොහැකිය. හරි. මෙතන කතං කියන්නේ මොකද? වානිජෝ වෙලින්දා කතං බණ්ඩං ආදාය විචරි. කෙසේ බාණ්ඩ බඩු ගෙන 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 හැසිරුනේද? වාණිජෝ ගද්දබස්ස පිට්ටිතෝ බණ්ඩං ආදාය විචරි. වාණිජෝ ගද්‍රභභාරකේන බණ්ඩං ආදාය විචරි. වාණිජෝ ගද්‍රභභාරකේන බණ්ඩං ආදාය විචරි. ඊළඟ එක තවත් මොනාහරි තියෙනවද උත්තර? දෙවැනි එක බලමු. කවුද කියන්නේ? සෝ කත්තං මන් දෙවෙනි කියන්නේ නැහැ. සෝ කත්තං ගබ්ඩබං විසජ්ජේසි ඔහු කෙසේ කොටුව මුදහැරියේද. සෝ සීහ චම්මේන පාරුපිත්වා ගබ්ඩබං විසජ්ජේසි. සෝ ගද්‍රබං සීහචම්මේන පාරුපිත්වා කෙත්තේසු විස්සජ්ජේසි. ඊළඟික තුන කස්සකා තන්දිස්වා කස්මා පලාගින්සු අසකා කියන්නේ ගොවියෝ තං දිස්වා කියන්නේ ඒ දැක කවර හේන් පලාගියද කියලා අහන්න. පලාගියේ හුද කස්සකා කස්සකා තන්දිස්වා ගොවියෝ තං දිස්වා. තං කියන්නේ මෙතන බීතෝ තං බීතන් කියන්නේ මෙතන සංඛ්‍යා තං කියන්නේ කවුරු ගැනද? කස්සකා. කොටුවට ඔව් තං දිස්වා. ඒ ඌ දැක කියන්නේ කොටලුවා දැක. දෙක කොටලුවා නෙමෙයි මෙතන සිංහයා. මෙතන සිංහාම පොරවගත්තු එකෙක් නේ ඉන්නේ නේද? ඌ දැක කස්මා පලායින්සු. කවර හේන් පලා ගියේහුද? කවර හේන් පලා ගියෝද? එතකොට මොකද්ද කියන්නේ? නිසාය පලායංසු කියන්නේ බීත නිසාය පලායංසු ගොවියෝ කස්සකා තං දිස්වා මොකක්කින්දද ගියේ? සීහෝති සංඥාය. සීහෝති සංඥාය භීතා හුත්වා බියවී පලායින්සු පලා ගියහ. ඊට පස්සේ වෙනත් ඒවා තියෙනවද අපිට මේ වෙන වෙන මොකද මැඩම් වෙන උත්තරත් තියෙනවද? මොකද? සීහෝද සංඥාය ඔව් කියලානේ. පොතේම තියෙන එක සීහෝති සංඥාය සිංහයකු යන අතර පාරිභාෂා පරිවත්තේතු වෙළෙන්දෝ එක වෙළෙන්දෝ ගම්මල ඇවිද බඩු විකුණත් වාණිජා ගාමේසු චරිත්තා බණ්ඩම් වික්කිනාති. වෙළෙන්දෝ වාණිජා ගම්වල කියනකොට සත්තමීන් කියන්නේ ගාමේසු ඇවිද චරිත්තා ඕ චරිත්වා විචරිත්වා බණ්ඩම් හරි බණ්ඩානි හරි දෙකම ගන්න. බණ්ඩං හරි බණ්ඩං කියන්නත් පුළුවන් බණ්ඩං කියලා කියන්නත් පුළුවන් බණ්ඩානි කියන්නත් පුළුවන්.
බණ්ඩානි විකුණත් කියන්නේ විකිණන්ති, වෙළෙන්දෝ කියලා තියෙන නිසා විකිණන්ති කියලා කියන්න ඕනේ. දෙවෙනි එක කොටලුවා බර ඉසලීමට සමර්ථ සත්ත්වකි. මම ලිව්වනේ මැඩම් බර ඉසලීමට කියන දන්නේ. ගද්‍රබෝ බාරං වහිතුම් සමත් තේන සක්කානි. සමත් තේන නෙමෙයි. සමත්ව හෝතිද? සමත් හෝ. ඇයි? අර ගද්දබෝමනේ සමර්ථයක් කෙනෙක්. ඔව්, සමත් වෙන්නේ කවුද? සමත් වෙන්නේ කවුද? ගද්‍රබු. එතකොට මේ ගද්‍රබෝ කියන එක නේද උක්තය? ගද්‍රබෝ කියන කෙනාමයි සමත් වෙන්නෙත් නේද? නේද? කොටලුවමයි බර උහුලන්නත් සමත් වෙන්නෙත් දෙන්නම එක්කෙනෙක් නේද? එතකොට සමත් තේන කියන්න බෑනේ. කොටලුවා කියන ගද්‍රබෝ කියලානේ තියෙන්නේ. එතකොට සමත් වූ එක් කියන එකට සමත්තෝ කියනක යොදන්න ඕන. මෙතන මේ සතිත්ත කියලා නෙමෙයි, මෙතන සමාර්ථ කියන එකයි මේක හදාගන්න මේ වචනේ. මෙහෙම වචනයක් නැහැ. සමර්ථ කියතේ මගේ පොතේ සමාර්ථ තියෙනවා. කියලා තියෙන. ඔව්, සමාර්ථ කියලා එක හදාගන්න. කොටලුවා බර ඉසිලීමට සමාර්ථ සතෙකි. එතකොට බාර කොටලුවා ද්‍රබෝ. බාරම් බාරං බරසිනේ කියන්නත් පුළුවන්, භාරේ කියලා බහුවචනෙන් කියන්නත් පුළුවන්. වහිතුන් උසුලාගෙන කියන වහිතුන්. වහිතු සමත්තෝ සත්තෝ සමාර්ථ සතෙකි. බර බර ඉසිලීමට කියන වචනේ බාරම් ඉසිලීමට කියන්නේ මොකද්ද කියලා? වහිතුන් උහුලගෙන ඔසවාගෙන යන්නට වහිතුන්. ඔසවනවට කියන උක්කිපති කියලා. නමුත් ඒ වුණාට ඒක යොදන්න බෑ. උක්කිපති කියලා කියන්න බෑ. අර මේ ජිම් එකේ බර බර දාලා උසලන වගේ එකක් නෙමෙයිනේ. මේක බර අරගෙන යනවා, ඔසවාගෙන තව තැනකට යනවා. ඒ කියන වහිතුන් කියන පදේ තමයි ගැලපෙන්නේ. ගද්‍රබෝ භාරං, එහෙම නැත්නම් භාරේ, වහිතුං, සමත්තෝ, සත්තෝ. තුන බැටල් සමක් පෙර වූ දිවියකුට පාසුවෙන් සතුන් අල්ලා ගත හැකිය. ඒකත් ලිව්වනේ අරවක කියාගන්න තේරෙන්නේ. කවුරුත් වෙන කවුරුදුත් ලියලා නැද්ද? මෙන්ඩකච්චමං මෙන්ඩක චම්මං. නම් පාරිත දීපං අකිච්ඡං සත්තේන ගන්හිත්තුං සක්කා. ඔයා වචන ටික නම් හොයාගෙන තියෙනවා, විභක්ති ටික තමයි වැරදි. මොනවාද මොනවාද වචන කියලා නම් හොයාගෙන තියෙනවා. දැන් එතකොට අපිට මේක පරිවර්තනය කරනකොට අපිට ඉස්සෙල්ලාම උක්තය හොයාගන්න ඕන. එතකොට මේකේ උක්තය මොකක්ද? දිවියකට ඔව්, ඉවි දිවියයි කියන එකත් එක තමයි ගන්න වෙන්නේ. එතකොට පහසුවෙන් කියන්නේ කොහොමද? අකිච්ච අකිච්චං කියන්න පුළුවන්ද? අකිච්චේන අකිච්චේන. ඒක අපි කරණ විභක්තියෙන් දාන්න ඕනේ. එතකොට මෙතන තව ටිකක් තියෙනවානේ. දැන් එතකොට දීපිනෝ, දිවියෙකුට කියලා එක දීපිනෝ. එහෙම නැත්නම් දීපිනා කියලා දාන්නත් පුළුවන්. ඒක තතියා විභක්තිය. මේක උක්තේ නෙමෙයි. හරිද? දීපිනා දිවියෙකුට කියලා කියනකොට දිවියෙකු විසින් කියන එක තමයි මේ දිවියෙකුට කියලා තියෙන්නේ. දිවියෙකු විසින් කියන තේරුම යොදා ගන්නවා නම් වැඩි හොඳයි. දිවියෙකුට කියලා තිබුණාට එතකොට ඒක තතියාවෙන් යොදන එක තමයි වැඩි. එතකොට දිවියෙකුට කියලා තතියාවෙන් කියන්නේ කොහොමද? දීපිනා කියලා. දීපිනා කියලා කියනකොට ඒකට විශේෂණ තමයි බැටළු සමක් පෙර වූ කියන. එතකොට පෙර වූ කියලා කියනකොට කොහොමද කියන්නේ? පෙර වූ කියලා කියන පෙර වූ
දීපිනා කතියාවෙන් තියෙනවා නම් පෙරවූ කියන එකටත් කොහොමද කියන්නේ? මණි පාරු පිතේන නෙමෙයි, පාරුතේන දීපිනා. මොනව පෙරවූ දිවියද? බැටළු සමක්, සීහ චම්මේ සෝරි මෙන්ඩක චම්මං, මෙන්ඩක චම්මං පාරුතේන දීපිනා. පහසුවෙන් කියන්නේ අකිච්චේන ඕ කිච්චේ සුඛං කියලා දාන්න පුළුවන් පහසුවෙන් කියලා. අකිච්චේන සතුන් අල්ලා ගන්න කොහොමද කියන්නේ? සතුන්. සතුන් කියන එක මොන විභක්තිද? සතුන් සත්තේ ද්විතීයා බහුවචන මිගේ මුර්ගයන් නැත්තං සත්තේ සතුන් අල්ලා ගන්නට කියන්නේ ගහිතුන්. ගණිතුන් ගහේතුන් ගණිතුන් නෙමෙයි, ගහේතුන් සක්කා. සක්කා ගහේතුන් සක්කා. ඊළඟට හතර එසේම සිංහ සමත් පෙර වූ කොටලුවකු පාසියම් ගම් කතක එසේම කියන්නේ ගොවන් තත්තා ඒව තත්තේව තත්ථේව. සීහ චම්මං පෙර වූ කියන්නේ පාර්තෝ පාරුපිතෝ කියලා දැන් මං කිව්වේ. පාරුත්තේ පාරුතේන ඔව් පාරුතේන සීහ චම්මං පාරුතේන ගද්දබම කොටලුවකු ගද්‍ර බං කියන්න පුළුවන්. පාරුතේන ගද්‍ර බං කියලා කොටලුවකු එතකොට ගද්ද බේන ඔව් කොටලුකු විසින් කියන තේරුමනේ ඔතන තියෙන්නේ. ගද්‍ර බේන පාරුතේන ගද්‍ර බේන අකිච්චේන කියලා තියෙනවා. ආ අකිච්චේන. පහසු අකිච්චන්. තත්ථේව සීහ චම්මං පාරුතේන කරේන කියන්න පුළුවන්. එහෙම නැත්තම් ගද්‍රබේන අකිච්චේන සස්සං කාදිතින් සක්කෝති. ඕ සස්සං ඛාදිතුං සක්කා. පහ ඊළඟ සියලු ගම්මස්සෝ ආයුධගෙන කුඹුරට රැස් වූහ. සකල ගම්වාසිනෝ ආයුධානි ආදාය කෙත්තං පක්කමින්සු. ගිය ආය ගියහනි සමාගමින්සු. රැස් වූහ කියන සමාගමින්සු. ආ රැස් වූහ කියන එකට සමාගමින්සු කියලා කියන්නේ. රැස් වූහ කියලා කියන්නේ කොහොමද? සන්නි පකින්සු ඔව් හරිද? ඔව් රැස් වූහ කියලා මේ බහුවචනෙන්නේ තියෙන්නේ සන්නි පතින්සු. ඒක කොහොමද කියන්නේ? සියලු ගම්බැස්සෝ කියන්නේ කොහොමද? ගාම වාසිනෝ කියන සකල ගාම වාසිනෝ එක ගාම වචනයක් වාසිනෝ විදිහට ලියන්න ඕන. එහෙම නැත්නම් සබ්බේ ගාම වාසිනෝ කියලා වචන දෙකක් විදිහට ලියන්න පුළුවන්. සකල ගාම වාසිනෝ නැත්නම් සබ්බේ ගාම වාසිනෝ. සකල ගාම වාසිනෝ කියන්නේ ලේසි. ආයුධගෙන කියන්නේ අල්දානි ගහෙත්වා හරි අල්දානි ආදාය හරි ආ ආයුදානි ගහෙත්වා සකල ගාම වාසිනෝ ආයුධානි ගහෙත්වා ගහිත්වා කෙත්තං අයෝනේ කුඹුරු රැස්සූහ කියන්නේ හෙත්තේ කුඹුරෙහි කියන තේරුම තමයි ආහ
ගත්තේ සන්නිපතින් ආයුධානි ගහෙත්වා එහෙම නැත්නම් ආයුධානි ආදාය කෙත්තේ සන්නිපතින්සු අතර පහ හය සොරු මගයාට තලා ඇට පොඩි කර ගියාහුය. චෝරා මම ඒක දිවි හරි දැන වටින් කියලි වෙන මගයාට ගාමිකං පෙත්තා අට්ටිනි බංජන්තා බංජත්තා ගච්චින්සු. අයියෝ ඔකට සොරු කියන්නේ කොහොමද චෝරා මගියා මගියා කියනකොට ගමිකං තලා හෝතෙත්වා ඇට පොඩි කර කොහොමද කියන්නේ ඇට පොඩි කර කියන්නේ අට්ටිනි බජ්ජත්තා අට්ටිනි භංජිත්වා ඇට පොඩි කර ඇට උඩු කර භංජිත්වා ගියහ ගච්ඡින්සු අගමාංසු අගමාංසු ගච්ඡින්සු කියන්න පොළ ගියාහුය ඊට පස්සේ අපිට නිකන් මේ පොඩි කතන්දරයක් තියෙනවා පොඩි කතාවක් විදිහට ඒ කතන්දරේ අපිට මේක කියලා නැති වුණාට කෙලින්ම මොකද්ද මේ කියන්නේ? පේලි එක දෙකකින් මේ කතාවම ලියන්න කියලා. ඒ කියන්නේ මොකද්ද? සංකේප ආරක්ෂක කරලා සංකේප කරන්න කියලා කියන්නේ. ඉච්චර ලොකු මැඩම් සිංහලෙන් සාරාංශය කියන එක නෙමෙයි. ඔව් සිංහලෙන් සාරාංශය කියලා කියන එක කියන්නේ පොඩි කතාව දැන් මෙච්චර විස්තර කරලා තියෙන කතාව ඉතාමත් කෙටියෙන් කියන්න කියන එකක් තමයි මේ මෙතෙන්දි කියන්නේ මෙතන තේ කතත්තේ කස්සක ගද්‍රබෝති තං සංජානින්සු කියලා කියනකොට මෙතන අහන්නේ ප්‍රශ්නයක් ඒක මේ සංක්ෂිප්ත කරන්න කියන එකක් නෙමෙයි නමුත් මෙතන ඒ අන්තිම ඒ ප්‍රශ්නෙට උත්තර දෙනකොට මුළු කතාවම වගේ ඒ වාක්‍ය ඇතුලෙන් කියවෙනවා නේද නැද්ද? දැන් මේ කතාව ඔයගලන්ට තේරුණාද? තේරුණා. මේ කතාව ඔයගලන්ට හැම කෙනාටම තේරුණාද? මේ කතාව තේරුම් කරන්න ඕනේද? තේරුණා මැඩම්. තේරුණානේ. එතකොට තේරුණා නම් දැන් මෙතන මේ බලන්න මේ පාඩම් වල හැම පාඩමකම මේ අන්තිම ප්‍රශ්නය මේ පස්වෙනි ප්‍රශ්නේ ගොඩක් වෙලා ඒක ප්‍රශ්නයක් විදියට දුන්න සමහර පාඩම් වල නම් අන්තිමේ ඇති ඉතමත් කෙටියෙන් මේ කතාව ලියන්න කියලා. මෙතනදී කියන්නේ මොකක්ද? මෙතනදී මේ එක ප්‍රශ්නයක් අහලා තිනවා ඒ ප්‍රශ්නෙට දෙන උත්තරේ මුළු කතාවම කැටි වෙලා ඒ උත්තරේට එනවා. නේද? කතං තේ කස්සක ගද්‍රබෝති තං සංජානීසු. දැන් ගොමේගා මේ වෙලෙන්ද කොටළු අරගෙන වෙළඳාම ගියා කියන එකයි කොටල් මේ සිංහාමක් පොරෝලා කෙත්වල අතහැරියා කියන එකයි ඒ ටික කිව්වේ නැති වුණාට කොටලු ඇති වෙනකන් කාලා මේ වෙළෙන්ද හැන්දෑවට කොටලු අරගෙන යනවා කියන ටිකයි කිව්වේ නැති වුණාට මේ කතං තේ කසකා ගද්‍රබෝති තං සංජානි ඌව කොටලුවෙක් කියලා දැනගත්තේ කොහොමද කියලා අහනවා කොහොමද දැනගත්තේ ඌ කෑ ගහපු හින්දානේ කෑ ගැහුවේ නැත්තම් දැනගන්නේ කටින්දනේ දැනගත්තේ නේද කොහොමද අපි මේක කියන්නේ පොඩි ශබ්දයිනේ කියන් ඔන්න ලිව්වේ නැද්ද? ඒක ලිව්වේ නෑ මට. ඉතින් කොහොමද ලියන්නේ කියන්නේ? කොහොමද දැනගත්තේ කොයි වෙලාවේද දැනගත්තේ කියන ටික තමයි කියන්නේ. කොයි වෙලාවේද දැනගත්තේ? කෑගසු ඔව් ඉතින් ඒ කෑ ගැහුවා කියලා මේ ඌ කොහෙවත් ඉඳන් කෑ ගැහුවට කවුරුවත් දැනගන්නේ නැහැ නේ.
මේ කවුරුත් දැනගත්තේ කොහොමද? මොකක් නිසාද? කාටත් දැනගන්න ලැබුණේ මොකක් නිසාද? ඒගොල්ලෝ මේ සතාව බලන්න කුඹුරට ආපු නිසානේ, කෙතට ආපු නිසානේ. එතකොට කොහොමද කියන්නේ? ගාමවාසිනෝ, එහෙම නැහැ, ගාමවාසින්, ගාමවාසී කියලානේ වර්ණගෙන. එතකොට මිහිස්මින් කියලා තමයි බහුවචනේ, මේ සත්තමී පදේ බහුවචනේ වර්ණගෙන. එතකොට ගාමවාසිම්හි, එහෙම නැත්නම් ගාමවාසීස්මින්, ගාමවාසීම්හි, ගාමවාසිස්මින්, ගාමවාසීම්හි, ගාමවාසිස්මින්, කෙත්තස්ස සමීපේ ඨත්වා, එතන කෙත්ත මම සමීපේ සත්තම සිට. ඒකත් නැතිබුනේ. ඔව්, කාලයනේ කියන්නේ. මං ඇහුවේ වෙලාව, කොයි වෙලාවද කියන්නේ. එතකොට වෙලාව කියන්නේ අපි කොහොමද? සත්තමී විභක්ති. එතකොට ඒ ටික සත්තමී විභක්තියෙන් කියන්නේ. එතකොට ගාමවාසීම්හි කෙත්තස්ස සමීපේ ඨත්වා උන්නදිතේ, කෑ ගහන කල්ලි. කෑ ගහපු වෙලාවේ මොකද වුනේ? තේ උන්නදිතේ මොකද වුනේ? ගමේ මිනිසු කෙත සමීපේ ඉඳගෙන කෑ ගහනකොට මොකද වුනේ? දැන් කතාව දන්නේ නැද්ද? කොටලුවා බය බය වෙලා කොටලුවා ඒගොල්ලන්ගේ සද්දෙටයි, ඒගොල්ලන් දැකලයි, ඒගොල්ලන්ගේ සද්දෙටයි බය වුණා බය නේද? වුණා. එතකොට ඒක කියන්නේ කොහමද? ගාමවාසීම්හි කෙත්තස්ස සමීපේ ඨත්වා උන්නදිතේ. ඉතුරු කැල කියන්නේ කොහමද? කොටලුවා ඌ දැකලා කියන්නේ, ඒගොල්ලෝ දැකලා කියන්නේ. ගද්‍රබෝ, ගද්‍රබෝ දිස්සා ඔවුන් දැකලා කියන්නේ කොහොමද? ගද්‍රබූ තේ දිස්වා ගද්‍රබෝ තේ දිස්වා, ඒගොල්ලන් තේසං සද්දත් අහලා, තේසං උන්නාදංච සුත්වා උන්නාදං සුත්වා. ඊට පස්සේ මරණය ඇහුනට මර පස්සේ මරණ බය, මරණය වීතෝ මරණ භයේන බීතෝ, මරණ භයේන බීතෝ උත්වා. ගද්‍රබරවං රවි ගද්‍රබරවං රවි. අම්මෝ අමාරුවෙන් කිව්වනේ. මොකද කිව්වේ? ගද්‍රබෝ තේ දීස්වා තේසං උන්නාදං ච සුත්වා. අපිට මෙහෙම කියන්න පුළුවන්. ගද්‍රබෝ තේ දීස්වා තේසං උන්නාදං ච සුත්වා මරණ භයේන මරණ භයේන ගද්ද බලන්න බීතෝ, මරණ බයෙන් බිය වූයේ, මරණ බයෙන් බීතෝ, මරණ බයෙන් බිය වූයේ වී ගද්‍රබ රවං රවි. එහෙම නේද පොතේ තිබුණේ? ගද්‍රබ රවං රවි, මරණ බය බීතෝ, ගද්‍රබ රවං රවි කියලා නේද තිබුණේ? ඒක එහෙමම දාන්න පුළුවන්. එතකොට මොකද වුනේ? ඌ කොටලු වණින් කෑ ගහනකොට තේ කස්සකා, එහෙම නැත්තම් තස්මින් තථා රවන්තේ, ඒ කොටලුවා තස්මින්, ඒ කොටලුවා තථා රවන්තේ, ඒසේ කෑ ගසන කල්හි ගාමවාසිනෝ තං ගද්‍රබෝති සංජානින්සු. කොටලුවා ඒ වගේ කෑ ගහනකොට ඒ හඬ නිසා ගම්වැසියෝ දැනගත්තා ඌ කොටලුවෙක් කියලා. තස්මින් තථා රවන්තේ ගාමවාසිනෝ තං ගද්‍රබෝති සංජානින්සු. අපි ආයෙත් ඒක කිව්වොතින් එහෙම ගාමවාසින්හි කෙත්තස්ස සමීපේ ඨත්වා උන්නදිතේ ගද්‍රබෝ තේ දිස්වා තේසං උන්නාදංච සුත්වා. ඒගොල්ලන්ගේ කෑ ගැහිල්ලත් අහලා මරණ බයේන බීතෝ, මරණ බයෙන් බය වූ යෙවි ගද්‍රබ රවං රවි. එතකොට කොටලු හඬින් කෑ ගැසීය. තේ කස්සකා
එහෙම නැත්නම් තස්මින් තථා රවන්තේ, ඒ කොටලුවා එසේ කෑ ගසන කල්හි ගාම වාසිනෝ ගම්වැසියෝ තං ගද්‍රබෝති සංජානින්සු. එනත්තන් තේන කාරණේන තේ කස්සකා ඒ ගොවියෝ තං ගද්‍රබෝති සංජානින්සු. මෙමත් කියන්න පුළුවන්. දැන් එතකොට අපිට ද්වේ වචන කියලා මේ සමාන වචන ටිකක් දීලා තියෙනවා. වාණිජෝ කියන්නේ කයගේ කය වික්කයිකෝ, අපි එදා මේ වචන කතා කරාද? ආපනිකෝ කියලා කියනවා. වාණිජෝ කියන එකට සමාන වචන. මේව මතක තියාගන්න. වාණිජෝ එහෙම නැත්නම් කය වික්කයිකෝ, එහෙම නැත්නම් ආපනිකෝ. ගද්‍රබෝ කියන එකට කරෝ. දැන් මේ වගේ වචන දීලා තියෙනකොට අර පොතේ තියෙන පාඩමේ තියෙන වචනෙට වචනෙම නැතුව මේ වචනයක් පිළිතුරු ලියන වෙලාවල් වලදී යොදා ගන්න උත්සාහ කරන්න. එතකොට මේ වචනේ භාවිතයට එනවා. කෙත්තං කියන්නේ කේදාරං. අපි හැමතිස්සෙම පාවිච්චි කරන වචනේ කෙත්තං කියන වචනේ. කේදාරං කියන වචනේත් පාවිච්චි කරන්න පුළුවන්. කස්සකෝ කෙත්තා ජීවෝ. නැල සස්සං කිට්ටං. කිට්ටං. කිට්ටම් කට්ටම් කියලා. හා කිට්ටං. මෙතන මේ පොඩි කෑල්ලක් තියෙනවනේ, ධර් සංඥක කෑල්ලක් තියෙනවනේ, මෙතන ටයන්නක් තියෙනවා. ආවුද්ධං සත්තං, එහෙම නැත්නම් පහරණං, පහර දීමට භාවිතා කරන දේ. පහරණං ජීවිතක්ඛයෝ. මරණං නැත්නම් කාලකිරියා නැත්නම් නිධානෝ කියලා කියනවා. හරි, එතකොට අපිට ඊළඟ දවසේ තියෙන්නේ මෙන්න මේ පස්වෙනි පාඩමයි. පංචමෝ පාඨෝ අන්ධ පරම්පරා ඥායෝ කියලා ඒ පාඩමේ නම. යාචනා සිඟීම, එහෙම නැත්නම් ඉල්ලීම. නෙස්සාමි ගෙන යන්නෙමි. හට පහට තුටු පහටු වූ. විරවිංසු කෑ ගැසූහ. කච්ච කැසපට. ඔක්කම ඉවත්ව. මෙතන ගච්ච ගුම්බ කැලෑරොද. අනුපරිගන්ත්වා වටකොට ගොස්, ඒ කියන්නේ වටලා කියන වගේ තේරුම. සුස්සිත්වා වියලිලා. වියලී කියන පරායත්ත පඤ්ඤා කියන්නේ අනුන්ට වහල් වූ නුවණ නැති. ඒක තමන්ගේ නුවණ නෙමෙයි. පරායත්ත පඤ්ඤා තවක් කාගේවත් නුවණට අනුව කියන තේරුමක්. එයාගේ ප්‍රඥාවට අනුව, වෙන කාගේවත් ප්‍රඥාවකට අනුව කියන. අනුන්ට වහල් වූ නුවණ නැති. ඊළඟට අපිට දෙනවා මේ සන්ධි පරිචයෝ කියන එකේ සන්ධි පද ටිකක්. මේ පාඩමේ තියෙන සන්ධි පද ටිකක් මෙතන දීලා තියෙනවා. කොහොමද හැදිලා තියෙන්නේ කියලා. ඒව මාහ කියන එක හැදිලා තියෙන්නේ ඒවං ආහ කියන පද දෙක. ඒවං මෙතන ඒ නෙමෙයි. ඒවං ආහ කියන පද දෙකක් එකතු වෙලා තමයි ඒව මාහ කියලා හැදිලා තියෙන්නේ. අපි ඉගෙන ගත්තා මේක මොන සන්ධියද මෙතන තියෙන්නේ. මෙතන ඒවං නිග්ගහීත සන්ධිය මදාසරී කියන සූත්‍රය. මනුස්සා අපි කියන එක සන්ධි වෙලා තමයි මනුස්සා අපි කියලා හැදිලා තියෙන්නේ. එතකොට දැන් මේවා ඕගලන්ට මේ හැදිලා තියෙන සන්ධි කොහොමද හැදිලා තියෙන්නේ කියලත් කියන්න පුළුවන් වෙන්න ඕනේ. අනිත් දවසේ අපි ඒකත් බලමු. එhmenනම් අද දවසේට අපි මේ පන්තනින් මේ පාඩම අවසන් කරමු. බදාදා දවස මම ඕගලන්ට මෙසේජ් එකක් දාන්නම්. පාඩම තියෙනවද නැද්ද? පාඩම තියෙන වෙලාව අද දවසේ අපි මෙතෙක් වෙලා රැස් කරගත්තා වූ සියලුම පින් අනුමෝදන් කළ යුතු අයට දැන් අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්ව අනුමෝදන් වී සුඛී සූපත් භාවයට පත් වෙත්ව. දෙවියන්ගේ දිවයිසුර වඩ වඩාත් වර්ධනය කරගෙන දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිවන් සුව සලසා ගනිත්වා කියලා වි දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤත්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤත්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤත්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්තු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. අපගේ මේ පුණ්‍ය ධර්මය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා, උපනිශ්‍රේ වේවා. අපි දැන් පැය දෙකකට ආසන්න කාලයක් පුරාවට රැස් කරගත්තා වූ ජනිත කළා වූ සියලු පුණ්‍ය ශක්තියින් දැන් අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පටන් ධර්ම සභාවේ අනුශාසක ධුරන්දර ගෞරවනීය පූජ්‍යපාද
නම කියන්නට අවසරයි. කොරතුට වේසභූ ස්වාමින් වහන්සේ ඇතුළු විහාරස්ථ සියලුම ස්වාමින් වහන්සේලා නිර්ලෝභීව ඔබ හා බෙදා ගන්නට අපට මේ දැනුම ලබා දුන්නා වූ, අදටත් අපිට මේ උගන්වන්නා වූ සියලුම ඒ ආචාර්ය පාදයන්න් වහන්සේලාට පဋාණ ධර්ම සභාවේ මේ පාඩම් මාලාව ඉදිරිපත් කිරීම සඳහා අපිට අතහිත දෙන්නා වූ සියලුම දෙනාට, ආචාර්ය මණ්ඩලයේ සියලුම මහත්ම මහත්මීන්ට, මේ පාඩම් මාලාවට සහභාගී වෙන ඔබ සියලු දෙනාට, එසේම මේ පාඩම් මාලාව උඩුගත කරන්නට තම කාලය ශ්‍රමය වැය කරන්නා වූ ඒ ලක්ෂ්මී මහත්මියට මේ පින් ආශිර්වාද පිණිස වේවා. එහෙම දෙනාටම මේ උතුම් කුසලය, උතුම් ධර්මඥාන භාවනාඥාන දියුණු තියුණු කරගෙන සතර මේ සතර මඟ සතර ඵලවලට පමින උතුම් නිවනින් සැනසීම ලබන්න පිණිසම හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තිරුවන් සරණයි මැඩම්. හැම තිරුවන් දෙනාටම සරණයි මැඩම්. සරණයි.